සුබ දවසක් අද දෙසැම්බර් මාසේ 20 වෙනිදා මුලින්ම අපි ආගමනය හා සම්බන්ධ තවත් විශේෂ සංකේතයක් ගැන අවධානය යොමු කරමින් දේව වචනයට ඇතුළු වෙමු අද මා බෙදා ගන්නට බලාපොරොත්තු වන්නේ බෙත්ලෙහෙමේ තරකාව ගැන බෙත්ලෙහෙමේ දා පෑයු තරුව ගැන විදුවතුන්ගේ විවිධ මත මතාන්තර තියෙනවා නමුත් මේ තරුව තාරකාව නැත්නම් නත්තල් තරුව ගැන අපට මුලින්ම යම්කිසි ඉඟියක් අහන්නට ලැබෙන්නේ මතයතුමාගේ සුවිශේෂයේ 2:2 මෙන්න මෙහෙම කියනවා ජුදෙව්වන්ට රජව උපන් උතුමාණන් කොතෙන්හිද අපේ තුමන්ගේ තාරකාව පෙර දිගදී දැක එතුමන් නමස්කාර කරන පිණිස ආවෙමු මේ ශාස්ත්‍රවන්තයන් තාරකාව ඔස්සේ ජේසු බිරිඳුගේ උත්පත්තිය කොහෙදයි සොයා ගැනීමට බෙත්ලෙහෙම් කරා යාමට දෙවියන් වහන්සේ විසින් දුන්නු එක්තරා විදියක සංකේතයක්. ඉතින් මේ තරුවයි ශාස්ත්‍රවන්තයන් මේ දෙගොල්ලොම නැත්නම් මේ ස්තර දෙකම එකින් එක හා සම්බන්ධයි. ඉතින් අපි පසුවට ශාස්ත්‍රවන්තයන් ගැන කතා කරමු. දැන් තාරකාව ගැන පොඩ්ඩක් අපි ගැඹුරට අධ්‍යයනයක යෙදෙමු. ශාස්ත්‍රවන්තයන් බෙත්ලෙහෙමට එන්නටත් හේතුපාදක උනේ තාරකාවයි. ජේසුගේ මෞබිම වෙත ඔවුන්ව ගිනාවේ මේක තමයි. පුරාණ මිනිස්සුන් තාරකා ගැන ලොකු විශ්වාසයක් නක්ෂත්‍රයේ ගැන නොඑක අය තරු බලලා දේවල් කියන්නට එදා වගේම අදත් උත්කුස වෙලා තියෙනවා. හැම මිනිස්සෙකුගේම ජීවිතයේ තරුවක් හා බැඳි පවතින බව ඔවුන් විශ්වාස කළා. මේ දුටු තාරකාවත් අන් තාරකාවලට වඩා යම්කිසි වෙනසක් තිබුණා. එනිසා තමයි මේ ශ්‍රේෂ්ඨවන්තය නැත්නම් ශාස්ත්‍රවන්තයෝ මෙයින් අපිට හිඟි කරන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ උපත ගැන යම්කිසි අනාවැක්කයක් කියලා හිතාගෙන තමයි ඔවුන් සැතපුම් ගණනාවක් දුර තියා නොඑක් නොඑක් අන්‍ය ජාතික රටවල්වල සිට මේ ස්වාමින් වහන්සේව හොයාගෙන එන්නේ. මේ ශාස්ත්‍රවන්තයන් ගැන මිනිස් මනසට පාත්‍රවන්නේ ක්‍රිස්තු වර්ෂ 66 දී පමණ. ඒකට හේතුව මේ ශාස්ත්‍රවන්තයන් සමූහයක් රෝමයට පැමිණීමත් සමග තමයි මේ කතාව කසුකුසුව ප්‍රචාරය වෙන්නට පටන් ගත්තේ. ඔවුන් පැමිණියේ හාලේස් කියන වල්ගතරුවේ මග පෙන්වීමෙන්. මේ අපි දන්නවා මතයතුමාගේ සුවිශේෂීත්ව යම් කිසි විදියක කොහේ හරි මනසේ තිබුණා මේ තාරකාව සහ ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම ගැන. ඒකට හේතුව තමයි උන්වහන්සේ තම සුවිශේෂයේ ලිව්වෙත් ක්‍රිස්තු වර්ෂ 60-70 දී පමණ. තවත් එක මතයක් තමයි ජොහානිස් කෙප්ලර්ගේ මතය. ඔහු කියනවා බ්‍රහස්පති සෙනසුරු ග්‍රහයන් අපි දන්නවා ඒ අතර ඇතිවෙච්ච ග්‍රහායෝගයක් මගින් නිකුත් වුණු එක්තරා විදියක ආලෝකයක් රශ්මි කදම්බයක් කින් එවන්නක් සිදු වුණා කියලා ඒ වගේම මේ වගේ රශ්මියක් සිදුවන්නේ වසර 800කට විතර පමණ පතාවක්. එවන්නක් ක්‍රිස්තු පූර්ව 7 දී පමණ වූ බව ඔවුන් විශ්වාස කරනවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ උත්පත්තියත් මෙන්න මේ වකවානුව තුල ක්‍රිස්තු පූර්ව 6-8 අතර සිදුවලා තිබීමත් මේක එක්තරා විදිහක සනාථ කරන්නට හේතු සාධක වුණා. ඒ වගේම බ්‍රහස්පති ගැන ඔවුන් කතා කරනවා ඒක දේවත්වයට සමාන කරන අතර සෙනසුරු ගහය රාජකීයත්වයටත් සම කරනවා. ඒක ස්වාමීන් වහන්සේගේ උත්පත්තියත් එක්ක ඔවුන් සංසන්දනය කරන්න මෙන්න මේ විදියටයි ජේසුස් වහන්සේගේ දේවත්වයයි රාජකීයත්වයයි මෙම ග්‍රහයන්ගේ ආලෝකයෙන් පෙන්눔 කරන බව ඔවුන් විශ්වාස කරන්නට පටන් ගත්තා. මේක ජොහානිස් කෙප්ලර්ගේ මතය. ඒතකොට තවත් මතයක් තියෙනවා මේ සුපර්නෝවා කියලා. මේකේ කයගේ ඒ කාලේට පු ශාස්ත්‍රවන්තයෝ විදුවතුන්ගේ මත. එයා කියන විදිහට තවත් මතයක් අනුව තාරකාවක් තම ජීවිත කාලය අවසානයේදී යම්කිසි පිපිරීමකින් දීප්තියක් වැඩි වෙලා ඒක තෙගුණ තෙගුණ වෙලා තමත්ම ප්‍රබල ලෙස බබලනවා කියලා කිව්වා. ඊට පස්සේ කෙටි කාලයකින් එහි දීප්තිය කෙමෙන් කෙමෙන් අඩු වෙගෙන යනවා. මේ සිද්ධිය සුපර්නෝවා කියලා හඳුන්වනවා. චීන වාර්තා අනුව මෙවැන්නක්
ක්‍රිස්තු පූර්ව 5 6 පමණ සිදු වුණු බවට ඔවුන් සඳහන් කරනවා. හරියට මේ ක්‍රිස්තුන් වහන්සේ උත්පත්ති හා සම්බන්ධ වෙච්ච සිද්ධීන්. එනිසාද මේ තාරකාවේදී තාරකාවකින් ඔබට මට දෙන පණිවිඩය තමයි එදා ශාස්ත්‍රවන්තයන්ට තාරකාවක් මගින් ජේසු පුතාගේ උත්පත්තිය බෙත්ලෙහෙමේ සිදු වූ බව ඔවුන්ට කියාපෑවනම් අද මේ නත්තලේ දොරකොඩ සිටින ඔබට මටත් පුළුවන් නම් තාරකාවක් වෙලා අඳුරමකා තව කෙනෙකුට දෙවියන් කරා එන්නට මාර්ගය පෙන්වන තරුවක් වෙන්නට මේ නත්තලේදී ස්වාමීන් වහන්සේ ඔබෙන් මගින් බලාපොරොත්තු වෙන්නේ ඕකම තමයි. අද සුවිශේෂයත් ඔබට මතක නම් මීට කලිනුත් දවසකදී අපි කිව්ව ලූක්තුමාගේ සුවිශේෂයේ ගාබ්‍රියෙල් දේවදූතයාගේ මංගලම් කීම. එහිදී කොහොමද දේව අම්මා ස්වාමීන් වහන්සේගේ වචනය බොහොම අභියෝගාත්මක එක්තරා විදිහක චැලෙන්ජ් එකක් වුණත් ඇය බොහොම නිහතමානීව බාරගෙන වචන තුනක් තමයි ඇය ප්‍රකාශ කළේ. ඔබ කී ලෙස මට සිදු වේවා. මම දාසිය වෙමි. කිසි දෙයක් දෙවියන් වහන්සේට අමාරු නෑ. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ ප්‍රශ්නයක්, අභියෝගයක්, ලෙඩක්, දුකක්, සත්‍යක සැක සංකාවක් ඇති වෙද්දී අපටත් තෙපලන්නට තියෙන වචන ටික ඔක්කොම ওই ටිකම තමයි. දෙවියන් අප සමග නම් අපි බිය විය යුත්තේ කාටද? අපි හුදු දාසයෙක් නැත්නම් දාසියක්. හරියට පැන්සලක් වගේ දෙවියන්ගේ අතේ සිටින තිබෙන තෙරේසා මෞතුමිය කියන වහන්සේ තමයි ලියවන්නේ අපිව භාවිතා කරමින්. අපි නෙමෙයි මහා ශ්‍රේෂ්ඨ ගත් කතුවරයා. උන්වහන්සේ තමයි අපි ලව්වා උන්වහන්සේට අවැසි දේ මේ පොළොව තලය තුලදී ලියවන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ අර දේව අම්මා කිව්වා වගේ සේය කියලා. ආරම්භයේ සිට අවසානය දක්වා දේසු පුතා උත්පත්තියේ සිට කුරුස ගහා දක්වා තින අනතුරුවත් දේව අම්මාගේ මේ සේය කියන දේ බැහැයි නැහැයි කියලා කිව්වේ නැහැ. අපි ගොඩාක් වෙලාවට දුර්භික්ෂ මේ වගේ කොරෝනා වසංගතයත් එක්ක පොඩි වෙලා කැඩිලා සිහිනවල් ටික වැටිලා තියෙන මොහොතවල් වලදී අපි ගොඩාක් වෙලාවට බැහැයි කියන්න, නැහැයි කියන්න, අමාරුයි කියන්න පෙළඹෙනව නේද? ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලමු, දේව අම්මාගෙන් ඉල්ලමු අපට ශක්තිය දෙන්නට කියලා. එදායි ගාබ්‍රියෙල් දේවදූතයාගේ මංගලම් කීම හරහා එතුමිය භාරගත්තු අභියෝගය, ඔබ මා වෙනුවෙන් එදා ආදම් මේව නැති කරගත්තු ස්වර්ගීය කිරීටය නැවත එසේය කියලා අපට උදා කර දුන්නා නම් ආදරම්මේ ඔබත් මමත් කොච්චර වාසනාවන්තද. අපට එන අභියෝග හමු වේ නොසැලී එසේය කියමින් ඉන්ද්‍රකීලයක් මෙන් ඉදිරියට යාමට අවසි වරම්. මේ දවසේදී හරියට තාරකාවක් වගේ අඳුරෙන් ගහන වෙලා ඉන්න ලෝකයට පායමින් ඔවුන්ට දේවත්වය කරා යන්නට මාර්ගයේ පෙන්වන පුංචි තරුවක් වන්නට සමිඳුනි අපටත් ඉඩ සලසා දුන මැනව. ආමෙන්. ජේසුස් වහන්සේ.